ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට යන්නේ ලෝකුස්ලානේ ජයග්‍රහණය කරන අපේක්ෂා එක්ක. හැබැයි ඕස්ට්‍රේලියාවේ ගිහින් ලෝකුස්ලානයක් දිනනවා කියන එක ආසියානු කුස්ලානේ දිනනවට වඩා ගොඩක් ලොකු අභියෝගයක්. හැබැයි අපි ආසියානු කුස්ලානේට යද්දී ආසියානු කුස්ලානේ දිනන එක ගැන කතා නොකර තමයි ගියේ. ඒකත් ලොකු අභියෝගයක් කියලා දන්න නිසා කොහොම වුණත් දැන් අපි ලෝකුස්ලානේ දිනන්න පුළුවන් කියන මානසික තත්ත්වයක ඉන්නවා. එවැනි මානසික සූදානම් වගේම පුහුණුවත් අත්‍යවශ්‍යයි. ඒ පුහුණුවීම් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඊගෙන ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්ලුඩ් මාධ්‍යක අදහස් දක්වලා තිබුණා. සැප්තැම්බර් මාසයේ අවසන් සතියේ ඉඳන් ආරම්භ වුණු පුහුණුවේදී ශ්‍රී ලංකාව හදාගන්න ඕන තැන් ගැන වැඩි අවධානයක් යොමු කළා කියලා තමයි අපි පුහුණුකරු කියන්නේ. අපි ඕස්ට්‍රේලියාවේ තනතිලිවලත් යොක පන්දු යවලා සාර්ථක වෙන්න පුළුවන් කියන තැන් තමයි ඉන්නේ. නැමිබියා කණ්ඩායමට මුහුණ දෙන්න කලින් අපිට පෙර පුහුණු තරඟ දෙකක් තියෙනවා. එතෙන්දී අපට තනතිලි ගැන වැඩි අවබෝධයක් ගන්න පුළුවන්. අපි මේ ලෝකුස්ලානේ වෙනුවෙන් විශේෂ පුහුණුවක් කරනවා. එතෙන්දී අපි අවධානය යොමු කරන්නේ විශේෂිත තත්ත්වවල හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන. උදාහරණයක් කිව්වොත් අපි පල්ලිකැලේ පුහුණුවේදී සුපර් ඕවර් එක ගැන විශේෂ පුහුණුවක් කළා. එතෙන්දී අඩුපාඩු ටිකකුත් හඳුනාගත්තා. එතෙන්ට කොහොමද උත්තර දෙන්නේ කියන එක ගැන අපිට ඒත් එක්ක විසඳුම් හදන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ පිටි විශාල නිසා ඒ දේවල් හිතලා සැලසුම් හදනවා කියලා තමයි ශ්‍රී ලංකා පුහුණුකරු කියන්නේ. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ පිටි තරමක් ලොකුයි. ඒ වගේ ලකුණු ගන්න කොහොමද, මොන කෝණවලටද පහර දෙන්න ඕන, කොහොමද ලකුණු නතර කරන්න කියන දේවල් ගැන විශේෂ පුහුණුවක් සූදානම් වීමක් අපි කරනවා. ආසියානු කුස්ලානේ දිනා ගැනීම එක කණ්ඩායම ඇතුලේ වැඩි උද්‍යෝගයක් තියෙනවා කියලා තමයි සිල්වුඩ් කියන්නේ. අපි ආසියානු කුස්ලාන අවසාන තරගයේ මුලින් පන්දුවට පහර දීලා දිනුවට පසුගිය කාලේ මුලින් පන්දුවට පහර දෙන එක හරියට කළේ නැහැ. ඒ නිසා ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න ඕන. කොහොම වුණත් අපි ආසියානු කුස්ලානේ දිනලාවට පස්සේ මිනිස්සු හැසිරෙන විදිය දැක්කම පුදුම හයියක් ආවා කණ්ඩායමට. මුළු ජාතියම අපි පිටුපස්සේ ඉන්නවා කියන දේ දැනුණම මම හිතන්නේ ඒක කණ්ඩායමට ලෝකුස්ලානේට ලොකු හයියක් වෙයි. ඔය විදිහට තමයි අපේ පුහුණුකරු අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.